JVP General Secretary Tilwin Silva charged the government of threatening democracy by postponing elections using unnecessary emergency laws. මේ මැතිවරණ පැවැත්වීමේදී හසිනීති යටතේ මැතිවරණ පවත්වනවා නම් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වාධීන කොමිෂන් සභාව නැතුව මැතිවරණ පවත්වනවා නම් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාර විරෝධී මැතිවරණ එක විට පවත්වන්න නැතුව කඩින් කඩ පවත්වනවා නම් ඒකත් ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාර විරෝධී ඒ නිසා ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාර විරෝධී ලෙස හැසිරීම පිළිබඳ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි ජනතාව සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ හැමෝම මේට තමන්ගේ විරෝධය පළ කළ යුතු තියෙනවා මේකත් ගත්තොත් එහෙම ආණ්ඩුවට වෙලා තියෙන මේ දේශපාලන මලබද්ධය හැදිලා තියෙනවා මේ මලබද්ධය හැදුනම නේ එකවර ඔක්කොමක් කරගන්න විරෝධයෙන් ඒ නිසා දැන් ඔක්කොම කඩින් කඩ තමයි සිද්ධ වෙන්නේ දැන් විසුරුව හරිනකොට කඩුවෙල ප්‍රාදේශ සභාවක් ඡන්දේ පවත්නකොට මහානගර සභාවක් එක රැයකින් ප්‍රාදේශ සභාවක් මහානගර සභාවක් කරලා ඩබල් ප්‍රොමෝෂන් මොකක්ද දන්න හේතුව ඒකට Silva further stated that deploying the military to sell vegetables and other consumer goods is a sign towards militarization of the country. Civil කටයුතු වලට හමුදාව මැදිහත් කර ගැනීම හමුදා පාලනයක් සඳහා වන පෙරනිමිති තමයි. ඒ නිසා අපි කිසිසේත්ම සිවිල් කටයුතු වලට රජයේ සිවිල් ආයතන විසින් කළ යුතු කටයුතු වලට හමුදා මැදිහත් කර ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. ඒක අපි කියුවේ එළවලු බෙදෙන එකනොත් ප්‍රශ්න දෙක තුනක්ම හැදෙනවා. එකක් ඔය එළවලු හරියට බෙදෙන්නේ නැහැ. ඔක නිකන් මාධ්‍ය වලින් වෙන්න එකක් විතරයි. දෙක ඒ වැඩේ කරන්න ඕන ආයතන තමන්ගේ වගකීමෙන් මිදෙනු. ඒ සඳහා වෙච්ච අමාත්‍යංශ තියෙනවා. උතුමා කිව්වාගේම සෝම්පකාර පද්ධතියක් තිබුණා ඒ කාලේ. ඒ වගේම සතුස තියෙනවා. ඒ වගේ පද්ධතිය නැත්නම් ආණ්ඩුවට පද්ධතිය හදන්න ඕනකම තියෙනවා. හදලා ඊට අදාළ නිලධාරීන් එක්ක මේ වැඩේ කරගන්න ඕනකම තියෙනවා. එහෙම නැතුව මේවා කරන්න යෑම නිසා එක්තරා ප්‍රමාණයකින් අර දන්නෙමතු ජනතාව හමුදා පාලනයකට ක්‍රමානුකූල හුරු කිරීම සඳහා ආණ්ඩුව පෙරහුරු බවට මේවා පත් කරගන්න ඉඩ කඩ තියෙනවා. The timely supply of food in flooded areas of the eastern province is the biggest challenge for relief workers, the Disaster Management Centre said. ලොකු ප්‍රශ්නයකට වෙලා තියෙන්නේ විශේෂයෙන් අපි දකුණු හැටියට මඩකලුපිය ආහාර ගෙන යාම ඒ ස්ථානවලට අවතන් කඳුළුට ආහාර ගෙන යාම තා ඒක තමයි ප්‍රශ්නයකට වෙලා තියෙන්නේ දැන් අපි අප දක්වන මධ්‍යස්ථානේ බෝට්ටු දෙකක් යවුවා ඊ යවුවා අදත් තව බෝට්ටු දෙකක් යවනවා ඊට අමතරව අපි අද බෝට්ටුවක් යවන අම්පාරෙට තව පොළොන්නරුවට තව බෝට්ටුවක් යවන බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපේ හමුදාය කණ්ඩායම් අපදා කලමනා මධ්‍යස්ථානයේ අනුයුක්ත කළදී හමුදා කණ්ඩායම් අපි මාතරෙන් කට්ටියක් යන කැවි යවුවා ත්‍රිකුණාමලෙට මඩකල බොටු යවුවා අම්පාරට යවුවා ඒ ස්ථානවල කච්චේරිවල ඩිස්ත්‍රික් ලේකම් යටතේ emergency operation centers ක්‍රියාත්මක කරන්න The disaster center is currently plotting a map of the flooded areas to provide faster relief to critical areas. අපි මුළු ලංකාවේම ආපදා සිතියම් ගත කරනවා. ඒක දැන් තම කෙරිගෙන යනවා අපි අනික් රජය ආයතනත් සම සම්බන්ධව තමයි කරන්නේ දැන් ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් ඉදිරියට මොන මොන නගරයේද මොන මොන ගමේද ආපද මොන කොහෙද ආපද ලක් වෙන ස්ථාන මොනවද විශේෂයෙන් සංවර්ධන සඳහා මේ සිටියම ඉතා අත්‍යවශ්‍ය වෙනවා ඒකත් පළාත් පාලන ආයතන දැනුවත් කරගෙන යනවා ඒ වගේම අපේ රජයේ නිලධාරිනු දිස්ත්‍රික්ක මට්ටමේ පළාත් පාලන ආයතනවල නිලධාරි දැනුවත් කරගෙන යනවා මේ 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 සිටියම දැන් දැන්ට අපි සකස් කරගෙන යනවා සකස් කරුවාට පස්සේ කොහොමද අපි ඒක පාවිච්චි ගන්න කේ ඒ ඒ දැනුම අපි දීගෙන යනවා දැන් තත්ත්වය ගත්තොත් සෑහෙන දුරට වර්ධනය වෙලා තියෙනවා ඉතින් ඒකට ඇත්තට ඇත්තට සැනසෙන්න කාරණාවක් වෙන එකක් නැහැ නමුත් ඒක වැස්ස නම් අඩු නැහැ කියලා කියන්න බෑ මේ පද්ධතියේ බලපෑම තාම තියෙනවා කොහොම වුණත් තව ඉදිරි දින දෙක තුනකට අපි මේ වර්ෂාව බලාපොරොත්තු වෙනවා නමුත් උතුර පැත්තට මේ වැස්ස යන එකක් නැහැ කියලායි තමයි අපේ කල්පනාව තියෙන්නේ ඒකට හේතු වශයෙන් විශේෂ වශයෙන් දැක්කොත් අපිට කියන්න පුළුවන් අර මම ඉස්සෙල්ලා සඳහන් කළ සුලිකුණාටු තත්ත්වයක් ඇති වෙන්නේ නැතේ කියන එක මතම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ සුලිකුණාටුවක් ඇතුළේ වර්ධනය වෙන්නේ නැතුනම අසීමිත අපි කියන්නේ නොවැසූ විරු තත්ත්වයක් තමයි මේ ඇති වෙලා තියෙන්නේ නමුත් මේක අපි ලෝකේ කාලගුණ තත්ත්වය වගේ දේවල් උත් එක්ක ඔක්කොම කල්පනා කරලා බැලුවොත් අපිට අකමැත්තෙන් වුණත් අපිට මේවට සූදානම් වෙන්න වෙනවා අපි බොහෝ විට බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාස වෙනකොට මේ තත්ත්වය බොහෝ දුරට සෑහෙන තුරල් වීමක් ඒකටත් අමතරව ඒ කියන්නේ මං දීර්ඝ කාලින බැලුම කොහොමත් තව දින දෙක තුනක් වෙනකොට මේ තත්ත්වයේ බොහෝ විදිහට සමනයක් අපි බලාපොරොත්තු වෙනවා නමුත් අර මහා පරිමාණයේ ලොකු වර්ෂාවන් ගණන ගත්තොත් පෙබරවාරි මාසයේ අපිට වැස්ස අඩු වෙනවා කියන එකේ අපිට ඉන්න වෙනවා
However, the JVP says the government's relief efforts and aid to flood victims is unsatisfactory. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව තම විශාල පීඩාවට ලක් වෙලා තින්නේ. ඒ ජනතාවට කන්න බිස්කට් එකක්වත් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා මේ ආණ්ඩුවට. ඒ අනිකුත් පළාත්වල විශේෂයෙන්ම කඳුකරේ බොහෝ ප්‍රදේශවල නායාම් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රවාහන කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒවට සනික මැදිහත් වීම කරන්න ආණ්ඩුව අපෝසත් වෙලා තියෙනවා. මුළු රටේම ගත්තොත් 95 දෙනෙක්ගේ ඇමති මණ්ඩලයක් හිටියත් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙට වේගවත් මැදිහත් වීමක් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. President Rajapakse is touring all flood-affected districts to assess the prevailing situation and also to initiate distribution of relief goods to victims. However, the prevailing bad weather had cut short his visit. Meanwhile, Army has rescued more than 450 civilians trapped in the affected areas. As of this evening, the death toll had increased to 18 people, while a further 967,000 had been affected from floods and landslides. Donors can provide possible relief items at this location, which would then be distributed among the affected population. Commander of the Sri Lanka Navy, Vice Admiral Thisara Samarasinghe had been promoted to the rank of Admiral with effect from today. In May 2009, Samarasinghe was appointed as the Chief of Staff, Sri Lankan Navy. On July 2009, Thisara became the 16th Commander of the Sri Lankan Navy and was subsequently promoted to the rank of Vice Admiral. Meanwhile, the present Chief of Staff Rear Admiral Somathilaka Disanayake is due to take over the appointment as the new Commander of the Navy on the 15th January. Sri Lanka's tourist arrivals in December 2010 rose 48.8% to 84,627 from a year earlier. This was driven by sharp increase from the traditional European markets seen due to the winter season, official data showed. For the full year 2010, arrivals were up 46.1% to 654,476. The Met Department says rainy conditions will continue with fairly heavy falls and fairly strong winds at some places in the eastern, north central, Uwar and central provinces and in the Hambantota district. Sky will be cloudy with some showers elsewhere too. Conditions are favorable for formation of mist in the morning. You can now follow Debrief on YouTube, Twitter, and Facebook.